සුබ දවසක් කියලා පිළිගන්න. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද තමන්ගේ දින වෙබ්සයිට් එකක් හරි විදිහට Google එකේ ඉන්ඩෙක්ස් කරගන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මම Easy Machine කියලා දාගෙන තියෙනවා. මේ තියෙන්නේ මම කරන ඔන්ලයින් ඉස්ටෝ එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ටිකක් ඇඩ්වාන්ස් විදිහට Google එකේ ඉන්ඩෙක්ස් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කොහොමද ඔයාගේ වෙබ්සයිට් එකත් ඉන්ඩෙක්ස් කරගන්නේ කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේ දේවල් අපි Google එකට විතරයි මේ වීඩියෝ එකෙන් ඇඩ් කරන්නේ. හැබැයි ඔයා මේ විදිහටම කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් අනිත් සර්ච් එන්ජින් වලත් ඔටෝමැටිකලි ඔයාගේ වෙබ්සයිට් එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ වෙබ්සයිට් එකක් මෙන්න මේ විදිහට ලස්සනට pages ටික ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම මේ තියෙන මගේ business website එක ඔයාලට පේනවා ඇති ඒකත් Google එකේ index වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට index කරාට පස්සේ මම අර කලින් දැම්ම SEO video එකකුත් මෙන්න මේ විදිහට කරගත්තට පස්සේ ඔයාලට ලොකු result එකක් ගන්න පුළුවන් search engine වලින්. ඉතින් අපි දැන් යමු WordPress dashboard එකට. ඉතින් WordPress dashboard එක තමයි ඔයාලට මෙන්න මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතනින් rank math එක ඒ වගේම Google site kit එක install කරගන්න වෙනවා. ඉතින් මෙන්න මෙතන rank math එක තියෙනවා. අපි මේක මුලින්ම activate කරගන්න ඕනේ. මේ වෙනකොටත් මම site kit එක activate කරගෙන තියෙන්නේ. ඒක තවදුරටත් activate කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම මේ විදිහට rank math එක activate කරගන්නවා. මේක සාමාන්‍යයෙන් තප්පර කිහිපයකින් activate වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, දැන්ම මම මේක setup කරන්නේ නැහැ. මොකද ඊට කලින් වැඩ ටිකක් තියෙනවා. ඒකෙන්ද මම මේක මේ විදිහට skip කරලා අපි බලමු. හරි, return to dashboard තියෙනවා. අපි මේක මේ විදිහට click කරලා dashboard එකට එමු. හරි, මුලින්ම අපි යන්න ඕනේ Google site kit එකට. හරි, ඔයාලට බලා ගන්න පුළුවන්. ඔකේ, හරි, මෙන්න මෙතන ටික් එකක් දාගන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් යටිනුත් තියෙනවා පුංචි box එකක්. ඇති මෙන්න මේකට ටික් එක දාගන්න ඕනේ. මේ කියලා තියෙන දේවල් ආයි කියවා කියව ඉන්න දෙයක් නැහැ. කොහොමත් මේ දෙකට ටික් එක දාන්න නැතුව ඉස්සරහට යන්න බෑ. හරි, මෙන්න මේ විදිහට ටික් එක දාලා අපි පොඩ්ඩක් ඉස්සරහට යමු. හරි, ඊට පස්සේ ඔයාලට මෙතන ඔයාගේ browser එකට දාලා තියෙන Gmail ටික පෙන්නනවා. ඔයාලට ඉන්ඩෙක්ස් කරන්න අවශ්‍ය Gmail එක තෝරන්න. මම මේ විදිහට මගේ Gmail එක දීලා ඉස්සරහට යනවා. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට continue කරගෙන next 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 විදිහට යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටික ඔයා දන්නවා කොහොමද setup කරගන්න. මේ දේවල් දන්නේ නැත්නම් ඔයා කොහොමවත් website එකක් හදාගන්නේ නැහැ. හරි, ඊට පස්සේ මම මේ විදිහට verification button එක click කරලා මේක verify කරගන්නවා. ඒක පොඩි වෙලාවක් යනවා. ඕකේ, අපි වඩන් ඉමු. හරි, ඊට පස්සේ මම මෙන්න මේක මේ විදිහට allow දෙනවා. ඊට පස්සේ setup කියන එක උඩින් මේ විදිහට නැවතත් click කරගන්නවා. ඕකේ, ඊට පස්සේ ඔයාට next කරන්න button එකක් එනවා Google Analytics වලට. ඉතින් අපි මේකත් මේ විදිහට next කරගමු. ඊට පස්සේ පොඩි වෙලාවකින් බලා ගන්න පුළුවන් site kit එක හරහා Google Analytics එක මේ විදිහට load වෙනවා. දැන් මෙතනදී තමයි අපිට Google Analytics එක හදාගන්න තියෙන්නේ. මෙතනින් accounts කියන කොටින් click කරන්න. මෙතන accounts ගොඩක් තියෙනවා නම් ඔයාට මේ මගේ වගේ accounts ගොඩක් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය එකක් විතරක් තියෙනවා නම් ඔයාට මෙතනින් create account කියලා තමයි තියෙන්නේ, new account කියලා. ඉතින් මෙන්න මේ විදිහට setup new account කියන කොටින් click කරලා තමන්ගේ විස්තර ටික, ඒ කියන්නේ website එකට අදාළ දේවල් ටික automatically මෙයා ගන්නවා. එහෙම නැත්නම් ඔයාට මේ ටික manual edit කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට create account දෙනවා. හරි, ඊට පස්සේ නැවතත් Gmail එක verify කරන්න එනවා. ඔයාට මේ විදිහට ඔයාගේ email එක උඩින් click කරලා නැවතත් මේක verification කරගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට අර කලින් ආපු setup ටිකම තමයි එන්නේ. ඒකෙන්ද ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට continue දේලා ඉස්සරහට යන්න තියෙන්නේ. right, ඒ ටික verify වෙලා ඉවරයි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට analytics dashboard එකට redirect වෙනවා. මෙතෙන්දී අපිට යම්කිසි දේවල් ටිකකට ටික් එකක් දාන්න තියෙනවා. ඉතින් මේ ටික අවශ්‍ය නම් ඔයාලට කියවලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් කියවන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. මොකද මේකේ කලින් දිවිච්ච ඒවාම තමයි තියෙන්නේ. හැබැයි ඔයාලට කිසිම දැනුවක් නැත්නම් මේ ටික කියව ගන්න එක ගොඩක් හොඳයි. මම මේ විදිහට මෙන්න මේ අවශ්‍ය කරන දේවල් වලට ටික් එක දා ගන්නවා. මට අවශ්‍ය කරන ටික පොඩ්ඩක් බලමු. ඔයාලට කැමති නම් මේවා කියවන්න. ඊට පස්සේ මම මේකටත් මේ විදිහට ටික් එකක් දාගෙන I accept කර ගන්නවා. හරි, ඊට පස්සේ නැවතත් ඔයාගේ ඩෑෂ්බෝඩ් එකට මේ විදිහට load වෙයි. go to dashboard කියන බටන් එක උඩින් click කරන්න.
right. Okay. මේක මං ඕකේ කරගන්නවා. මේක මම ලේටර් දෙනවා. මේක වැඩක් නැහැ. මේකත් වැඩක් වෙන්නේ නැහැ. මම මේකත් මේ විදිහට ලේටස් දෙනවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් gathering data කියලා වෙලා තිනවා. මේකට හේතුව තාම මොකොත් අපේ වෙබ්සයිට් එකේ analytics වල data නැති හින්දා. ඒ කියන්නේ දැන් අපි index කරේ. මේක සාමාන්‍යයෙන් දවස් දෙකක් වගේ යනකොට අපිට මේකෙන් සාමාන්‍ය විදිහට result එක count වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ rank month එකට එන්න. rank month එකේ අපි මුලින්ම කරන්න ඕනි මට පොඩ්ඩක් මේක වැරදිලා click වුණේ. අපි පොඩ්ඩක් අහපව් dashboard එකට යන්. හරි. මෙන්න මෙතන තියෙන ටික් දාන්න පුළුවන් ඒවට ඔක්කොම වගේ ටික් දා ගන්න. මොකද මේ ටික අවශ්‍ය වෙනවා AMP එක ඕනි. ඊට පස්සේ local SEO එක ඕනි. image SEO එකත් ඕනි. redirection එකත් ඕනි. ඒ වගේම අපිට එච්චරයි තියෙන්නේ මේකේ pro version එකට අනිත් දේවල් ටික තියෙන්නේ. මං ගවනම් pro එක තියෙනවා. නමුත් මම මේකට දාන්න මට ලොකු අවශ්‍යතාවයක් නැහැ. මොකද මම වීඩියෝ එක පෙන්වන්න විතරයි හදන්නේ. pro එකේ එහෙම ලොකු දේවලුත් නැහැ. හරි ඊට පස්සේ සෙටප් වලට ගිහින් මෙතනින් අපි ඇඩ්වාන්ස් දීලා ඉස්සරහට යමු. හරි දැන් ඔයාලට මෙතනින් ඔයාගේ වෙබ්සයිට් එකේ තියෙන කැටගරි එක තෝරගන්න පුළුවන්. ඉතින් මේක නම් පර්සනල් බ්ලොග් එකක්. ඔයාලට කැමති නම් සර්විසස් වලට හරි දාගන්න පුළුවන්. ඊට පස්සේ වෙබ්සයිට් එකේ නම දාගන්න. මෙතනින් ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකට ඔල්ටර්නේටිව් නේම් එකක් දාගන්න. ඉතින් ඔයාගේ මොකක් හරි වෙබ්සයිට් එකට ගැලපෙන තව නමක් තියෙනවා නම් ඒක ඔයාලට මෙන්න මෙතනින් පෙස්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ටයිප් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට ලොගෝ එක ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඒ ලොගෝ එක තමයි ගොඩක් වෙලාවට Google එකේ පෙන්වන්නේ. ඒ වගේම social media share කරනකොට මොකද්ද පෙන්වන්න ඕනි කියන එකත් මෙන්න මෙතනින් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ WhatsApp, Facebook වගේ share කරනකොට image එකක් පෙන්වන්නේ. අන්න ඒක වාට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. website එක share කරනකොට, pages share කරනකොට නෙමෙයි. හරි. ඊට පස්සේ connect to rank math කියන කෝඩින් මේ විදිහට click කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් rank math එකට connect කරන්න කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ gmail එකත් එක්ක ගන්නවා මේක activate කරන්න කියලා. මෙන්න මේ activate button එක උඩින් කපාරක් click කරන්න. පොඩි වෙලාවක් යනකොට මේකත් activate වෙනවා. හැබැයි ඊට කලින් verification ටිකක් තියෙනවා. මෙන්න මේ විදිහට අහබව continue දීලා verification ටික කරගන්න වෙනවා. සමහර වෙලාවට ඔයාලට මේ වෙරිෆිකේෂන් වලදී පාස්වර්ඩ් එක ඉල්ලයි. එහෙම උනොත් පාස්වර්ඩ් එකක් දෙන්න. දැනට මගේ නම් පාස්වර්ඩ් එක ඉල්ලුවේ නැහැ. හරි. ඊට පස්සේ මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකට එනවා. මෙතනදී ඔයාගේ අර අපි සෙටප් කරපු දේවල් ටික නැවතත් මෙතනින් අපි ඒ ටික ගන්න ඕනේ. අපි කලින් හැදුවේ මොකද්ද සයිට් කිට් එකත් එක්ක. එතකොට අන්නේ දේවල් ටික අපි මේ විදිහට තෝරලා නැවතත් ගමු. මම මේ සමහර දැන් බ්ලර් කරන්නේ ඒ ටික පොඩ්ඩක් ප්‍රයිවසි ඩේටා තියෙන හින්දා. ඒව ගණන් ගන්න එපා. සාමාන්‍ය ඔයාටත් ඒ වගේ දේවල්ම එනවා. හරි. පොඩි වෙලාවක් යනකොට මේ අන්තිමට view කියන එකත් ගනි. හරි ඒකත් ගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ ටිකට ටික් ඒ කියන්නේ මෙතන දාන්න පුළුවන් ටික්ස් ටිකට ඔයා මේ විදිහට enable කරගන්න. හරි. AdSense account එකක් නැහැ. මට email report වැඩක් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ මම මේක මේ විදිහට save කරා. Okay. හරි. දැන් අපිට මෙතනින් ඇහෙලා තියෙන ඉන්ඩෙක්ස් කරන්න ඕනි මොනවද කියන එක ගැන. ඒ කියන්නේ සයිට් මැප් එකට ඇඩ් කරන්න ඕනි දේවල්. ඉතින් මේ විදිහට මට වැඩක් නැති දේවල් ටික මම මේ විදිහටම අයින් කරගන්නවා, අන්ටික් කරගන්නවා. ඊට පස්සේ මම මේක save and continue කියන එක දෙනවා. ඊට පස්සේ මේකත් මේ විදිහට save and continue කියන එක දෙන්න. මේකට මුකුත් කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ මේ විදිහට advanced setup එකට එන්න. ඔයාලට කැමති නම් මෙතන role manager එකක් create කරගන්න පුළුවන්. මට අවශ්‍යතාවයක් නැහැ. මම යනවා ඉස්සරහට. මේ විදිහට continue button එක උඩින් click කරන්න. හරි. ඊට පස්සේ 44 monitor කියන එක අනිවාර්යෙන් enable කරගන්න. ඊට පස්සේ නැවතත් අපි යනවා ඊළඟ page එකට. මේකට පොඩි වෙලාවක් යනවා. හරි. Okay. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ මේ විදිහට මොකක් ගැනද ඔයාගේ වෙබ්සයිට් එක තියෙන්නේ කියලා සිලෙක්ට් කරගන්න. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා බිස්නස් එකක් කරනවා කියලා. ඔයාලට මෙතනින් සර්විසස් කියන එක ඇඩ් කරන්න පුළුවන්. ඔයා ඔන්ලයින් ස්ටෝර් එකක් කරනවා නම් ඔයාට සර්විසස් කියන එක, ප්‍රොඩක්ට් කියන එක මේ වගේ දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් දැනට මට අවශ්‍ය වෙන්නේ මේක බ්ලොග් එකක්. එහෙම නැත්නම් ආටිකල් වගේ නේන්නේ. එතකොට මම මේ දේවල් ටික මෙතනට ඇඩ් කරගන්නවා. මේ මෙතන රීඩිරෙක්ට් වල සාමාන්‍යයෙන් එම්ටි pages තියෙන්න පුළුවන්නේ. මොකක් හරි post එකක් delete කරාම නැත්නම් ඔක්කාර වෙලා URL එකක් මිසින් වුණොත් එහෙම මේ ටික අපේ 44 එකට තමයි ගොඩක් වෙලාවට redirect වෙන්නේ. මේක අපි home page එකට redirect වෙන්න මුලින්ම හදලා ගන්න ඕනේ. හරි. මේ විදියට redirect වලට ගිහින් මම මෙතන redirect to home page දීලා මෙතන post එකත් redirect දීලා ඉවරලා save කරගන්නවා.
ඔතට වගේ සාමන මිසින් URL එක හෝම් පේජ් එකට ඔටෝමැටිකලි රීඩිරෙක්ට් වෙනවා. එතකොට කාටවත් මිසින් URL තියනවා කියලා පෙන්වන්නේ නැහැ. හරි. ඕකේ. ඒකත් සේව් වුණා. දැන් ඔයා Google එකට ඇවිල්ලා සර්ච් කරගන්න සර්ච් කන්සෝල් කියලා මේ විදිහට පළවෙනි හිටෙන වෙබ්සයිට් එක ක්ලික් කරලා මේ විදිහට ඒකට ඇවිල්ලා get start දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එක. ඊට පස්සේ මම මේ විදිහට අර අපි හදපු වෙබ්සයිට් එකට මේ විදිහට දීලා ඉස්සරහට එනවා. රයිට්. ඊට පස්සේ අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේකේ අපි යන්න ඕනේ සෙටින් වලට මුලින්ම. හරි. මේක මේ විදිහට තියෙනවා. අපි වෙබ්සයිට් එක සිලෙක්ට් කරගත්තා. මේ විදිහට සෙටින් බටන් එක උඩින් ක්ලික් කරලා මම සෙටින් වලට ඇවිල්ලා මෙතනම යනවා ඕනර්ෂිප් වෙරිෆිකේෂන් එකට යන්න ඕනි. හරි. මෙන්න මේ විදිහට ක්ලික් කරගෙන ඔයාට මෙන්න මෙතන තියෙන දේවල් ඇත්තටම වෙරිෆයි කරන්න ලොකු අවශ්‍යතාවයක් නැහැ. කැමති නම් වෙරිෆයි කරගන්න පුළුවන්. මොකද මේ ටික සාමාන්‍යයෙන් ඔටෝම Google සයිට් කිට් එකෙන් ටික දවසක් යනකොට ගන්නවා. එතකොට අපව වෙරිෆයි කර කර ඉන්න ඕනේ නැහැ. මොකද Google සයිට් කිට් එක ඔයාගේ වෙබ්සයිට් එකට මේ වෙනකොටත් ඇක්ටිවේට් කරලා තියෙන හින්දා. ඉතින් අපි මෙන්න මෙතන මෙන්න මේක දාගන්න ඕනේ හින්දා මම කොපි කරගෙන මේක දාලා සේව් කරගන්නවා. මොකද ඒක රෑන්ක් බත් එකට දාගන්න ඕනේ හින්දා. නැත්තම් මේක කිසිම අවශ්‍යතාවයක් නැහැ දාන්න. මොකද අපි සයිට් කිට් එක කනෙක්ට් කරලා තියෙන හින්දා. ඉතින් රෑන්ක් බත් එකෙන් පොඩි ඉම්ප්‍රූවමන්ට් එකක් ගන්න තමයි අපි මේක දාලා මේ විදියට මේ HTML ටැග් එක වෙරිෆයි කරගන්නේ. හරි. මේක මේ බින් වෙරිෆිකේෂන් වලටම දාන්න අවශ්‍යතාවයක් නැහැ. මම කලින් කිව්වා වගේ මේ විදියට කරාට පස්සේ ඔටෝමැටිකලි සාමාන්‍ය බින් එක, ඉන්ඩෙක්ස් එක වගේ සයිට් එන්ජින් වලට අපේ වෙබ්සයිට් එක ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. සාමාන්‍ය සතියක් විතර වගේ යනවා ඒවට ඇඩ් වෙන්න. හැබැයි Google එකට පෑ දෙකක් තුනක් වගේ යනකොට ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදියට එනවා සයිට් මැප් එකට, ඒ කියන්නේ XML page එකට. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් අර අපි ටික් දාපු pages ටික මේ විදියට ඇඩ් වෙලා තියෙනවා. මුලින්ම සයිට් මැප් එකට අදාළ කරන දේවල් ටික මේ විදියට ඉන්ඩෙක්ස් කරගන්න ඕනි. මම මේ විදිහට මෙතන සයිට් මැප් එකට ගිහින් මේක පබ්ලිෂ් කරගන්නවා. හරි. ඊට පස්සේ හරි ඔයාල බලා ගන්න පුළුවන් මේ ටික ඔක්කොම සබ්ස්ක්‍රයිබ් කියලා ඇවිල්ලා තියෙනවා. කැටගරි එකත් මේ විදිහට රයිට්. ඕකේ. ඔයාලට දැන් පුළුවන් මෙතෙන් sitemap.xml කියලා දාන්න. හැබැයි මේක වැඩ ගන්න එකක් නැහැ. මොකද අපි මේක රෑන්ක් මැත් එක හරහා කනෙක්ට් කරේ. එතකොට රෑන්ක් මැත් එකෙන් ගන්න වෙන එකක්. හරි. අපිට රිෆ්‍රෙෂ් කරලා බලමු. ගොඩක් දුරට කනෙක්ට් වෙන්නේ නැහැ. හරි. ඔයාලා දැක්ක error එකක් ඇහෙලා තියෙනවා. මොකද ඒක වැඩ කරන්නේ නැහැ. ඇත්තටම වැඩ කරන්නේ වෙන එකක්. ඒ කියන්නේ අපි රෑන්ක් මැත් එක හරහා කනෙක්ට් කරපු හින්දා අවශ්‍ය නැති මේක දාලා තියන්න පුළුවන්. සමහර වෙලාවට මේක ඔටෝ ගන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් මෙන්න මේ sitemap index.xml කියන එක හින්දා තමයි එහෙම වෙලා තියෙන්නේ. රයිට්. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් වුණා කොහොමද අපේ web page එක Google එකට එහෙම නැත්නම් අනිකුත් search engine වලට index කරගන්න කියලා. ඉතින් අනිකුත් search engine වලට අපිට manual index කරගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ ටික ඔටෝ ගන්නවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. වීඩියෝ එකේ යම්කිසි අපහැදිලි තැන් තියෙන්න පුළුවන්. මොකද මේක ටිකක් වැස්සේ කරන්නේ. noise එකත් අඩු කරගන්න ඕන නිසා ස්ටැනින් තැන කට් කර කර තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් යම්කිසි අපහැදිලි තැනක් තිබ්බොත් මතකදව comment එකක් දාන්න. එහෙම නැත්නම් message එකක් දාන්න. එතකොට ඔයාලට ඒ ටික කියා දෙන්නම්. හරි, අපි ඉක්මනට ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.